මේ මුහුණ දෙන බරපතල අභියෝගවලට රටේ තිබිය යුතුයි ජාතික රැකියා ප්‍රතිපත්තියක්. එක පැත්තකින් රජයේ ශේෂ්ත්‍රීය රැකියා පිළිබඳවත්, අනෙක් පැත්තෙන් පෞද්ගලික අංශයේ රැකියා ප්‍රතිපත්තියකුත්, ඒ අයගේ සුරක්ෂිත භාවය, සුබ සාධනය, සංරක්ෂණය, රැකවරණය තහවුරු කරන්නට ඕන. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය සඳහා පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. අද බංග්ලාදේශයේ වෙන දේ එදා ලංකාවට වෙන්න ගිය වෙලාවේදී 5000කට අධික පිරිසක් ඔබතුමාගේ නිල නිවාසයේ ආසන්නයේ බුල්ඩෝසර් එකක් ඉස්සරහට දාගෙන මේ පාර්ලිමේන්තුව අත්පත් කරගන්නට උත්සාහ කරපු අවස්ථාවේදී ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින අවස්ථාවේදී දෙවේන පුරා දින 4-5 පෙට්‍රල් පෝලිං, ගෑස් පෝලිං, පැය 14ක් විදුලිය කප්පාදුව රටේ නීතිය සාමයේ බිඳ වැටුණු අවස්ථාවක තමයි වර්තමාන ජනාධිපතිතුමා එදා මේ පාර්ලිමේන්තුව බංග්ලාදේශයේ වගේ අත්පත් කරගෙන ඒ ආගේ ග්‍රහණයට නතු කරගන්න අවස්ථාවේදී එක වළක්වා ගත්තා. ඒ වළක්වා ගත නිසා තමයි අද අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ රැස් වෙලා සිටින්නේ. මම ඇත්ත වශයෙන්ම ඔබතුමාට කිව්වේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න ජාතික රැකියා ප්‍රතිපත්තියක් පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගත්. ඒක පිළිබඳව ඔබතුමා සම්පූර්ණ රට විපතට පත් වුණු කාලේ ඉඳලම සම්පූර්ණ කතාවක් කියාගෙන ගියා. දැන් මට ඔබතුමා කියන්නකෝ රට විපතට පත් කරන බිලියන 600-700 බදු සහන වලට අතීස්සුවේ අපිද, මේ විපක්ෂයේ අපිද, රට බංකොලොත් කරන ක්‍රියාවලියට අනුමැතිය දුන්නේ අපිද? නෑනේ. මේ රජයේ පැත්තෙන්ම විනාශය කරලා, රජයේ පැත්තෙන්ම බංකොලොත් කරලා, පතුලටම වට්ටලා දැන් කියනවා නැකිදිනවද? සංවර්ධන නිලධාරී ගුරුවරු සම්බන්ධයෙන් ඒකෙදී නඩුව නැවත වතාවක් සැප්තැම්බර් 4 වෙනකන් දින ගිහින් තියෙනවා. අපිට තියෙන ආරංචිය තමයි අමාත්‍යංශයේ පැත්තෙන් ඒකට සිදුවිය යුතු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකිරීම කියන එක. ඒ 4 වෙනිදා දක්වා කල් ගියේ මොකද? කෝට් වැකේෂන් එනවා සති දෙකක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ වැකේෂන් එක පන්නලා තමයි දිනේ දීලා තින්නේ. හැබැයි මම විශ්වාස කරනවා 4 වෙනකොට මේක අවසන් කරගන්න පුළුවන් කියලා, කැබිනට් පත්‍රිකාව අනුමත කරගන්න පුළුවන්. අනද්දින නිලධාරියාගේ ඉඳලා ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, ඒ වගේම ගුරුවරුන් හැටියට කටයුතු කරන සංවර්ධන නිලධාරී, ඒ වගේම අධ්‍යාපන පරිපාලන ශාස්ත්‍රය, මේ හතේම බරපතල බිඳ වැටීමක් කඩා වැටීමක් තිබෙනවා. ඒ අයගේ ගැටළු වලට හැකි ආකාරයෙන් විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා මේ වනතෙක් එයි නගතියටපත් පාර්ශ්වයන්ට සම්පූර්ණ වන්දි මුදල් හිමි වී නොමැති බව බොහෝ පාර්ශ්වයන් පෙන්වා දෙනවා. දැන් ගරු ඇමතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, හරි බරපතල වරදක් වෙලා තියෙන්නේ. විපත කරපු හාදියෝම, විපත කරපු කණ්ඩායම මෙන්න මේක බෙදාගනින් කියලා ගාණක් දීලා තියෙනවා. එහෙම නෙවෙයි වෙන්න ඕන. විපතක් කරාම විපතට භාජනය වූ කණ්ඩායම පරීක්ෂණ පවත්තලා වන්දි තක්සේරුවක් කරලා විපත කරපු මේ මහා ව්‍යසනයට වගකිව යුතු කණ්ඩායම වලට කියන්න ඕනේ මේකයි සිදු වෙලා තිබෙන හානිය. මෙන්න මේක තමයි තක්සේරු. දැන් මේක වෙන්නේ අනිත් පැත්තට. මේක බොහොම ලැජ්ජා සහගත තත්ත්වයක්. කරුණා කරලා කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුවක් හැටියට සියලුම දෙනාට සාධාරණ වන්දියක් ක්‍රියාත්මක කිරීම, රජයේ තක්සේරු අනුව ක්‍රියාත්මක කරන්න මේ නැව් සමාගමේ හිමිකරුවන් මේ වෙන විට උත්තර ප්‍රකාශය ගුණ කළා, අවසන් කරලා තියෙනවා. ඒ වගේම නැවත වතාවක් අපේ ශ්‍රී ලංකා ජනරජයේ වෙනුවෙන් නීතිපතිතුමා ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරීම සැප්තැම්බර් මාස 6 වෙනිදාට යෙදිලා තියෙනවා. ඩෙන්ටන් රොඩෙක් ඇන් ඩේවිඩ්සන් කියන සමාගම තමයි මේක නීතිච්චවරුන් හැටියට අපිට උපදේශන සේවය ලබා දෙන්නේ. විශේෂයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනුවෙන් අපිට වෙච්ච හානි සඳහා $10.12 million මුදලක් අපිට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ආණ්ඩුපක්ෂය සඳහන් කරපු ආකාරයට මේ 10.2 වියදම් කරලා තියෙන දීවර මාත්‍යංශයට යටත්ව ඒ නිසා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් මේ සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරයි. මේ කාරණාවට අදාළම කාරණාවක් තමයි නිව් ඩයිමන්ඩ් නෞකාව. මේ නෞකාව පිළිබඳව කතා කරනකොට මේකට අදාළ වෙච්ච සමහර උදවිය අපේ ආණ්ඩුවේ ඉදිද්දිම මේ සභාවේදී විපක්ෂ නායකතුමා අපි විවේචනය කරා. අපේ මුහුදු සීමාවෙන් ඉවත් කරන්න නීතිපති කාර්යාලයේ එකගතාවය නැතුව කවුරු හරි අමාත්‍යවරයෙක් කටයුතු කරා කියලා විපක්ෂ නායකතුමා අපි චෝදනා කරා. අපේ කඳවුරු ඉදිද්දි අපි ඒ චෝදනාව කරා. හැබැයි අද අවාසනාවකට කතානායකතුමනි ඒ පිරිස, ඒ කණ්ඩායම විපක්ෂ නායකතුමා ශක්තිමත් කිරීම පිළිබඳව මේ වගේ ප්‍රශ්නයක් අහන විපක්ෂ නායකතුමා ශක්තිමත් කරන එක තුලයි ඉන්නක පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අනිත් එක ඒ පැති ඉඳගෙන මේ පැතරාවයි කියලා තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ සාමූහික වගකීමක් තියෙනවා. That's collective responsibility. මේ වගේ ප්‍රශ්නයක් විපක්ෂ නායකතුමා අද මේ සභාවේ අහනකොට මේකේ අද අපිට නීති කටයුතු කරගෙන යන්න බැරි තැනට පත් කරපු ඒකට ජනාධිපතිතුමාගේ බලය ආරූඪ කරගෙන කටයුතු කරලා මේ නැව් පවා මේ රටින් යවන්න කටයුතු කරපු අය අනිත් පැත්තෙන් ඇවිල්ලා විපක්ෂ නායකතුමා
මගේ දැත් ශක්තිමත් කරනවා. මේක බලාගෙන ඉන්නකොට ගරු කතානායකතුමනි මේක හරි හාස්‍යජනකයි. අර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සෙලෙක්ට් කමිටි එකේ දැන් රිපෝට් එකේ ඩ්‍රාෆ්ටින් කළ අවසානයි. ඒක මම හිතන්නේ ඊළඟ සති කිහිපය තුල සභාගත කරන්න හැකියාව තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.